භව ක්තිය තියන අන්ත දෙකින් මේක පුද්දුම කතාවක්නවා හැම තිස්සම එක පැත්තා කනි පැතර ඇයි දිය සුලියයා කටගන්නත් මේ පැත්තේ මේ පැත්ර අන්ත දෙකක් නිසා මේ ලෝක පෘතුය හැරකන්නේ තාම සුරාවටය ය අන්ත දෙකක් නිසා කවුරුහර මේක අන්ත දෙක නැතිව වුණොත් මේක නෑ හෙම දෙයක් මේ දිරන්නේ වයසට යන්නේ ශක්තිය සුන්‍යවෙන්නේ ශක්තිය ශයවෙන් අන්ත දෙකක් නිසා යන්ත දෙක දැකල අන්ත දෙකින් මදීමයි නිවන්මක තුළ හැබයිති සියලුම ලෝක පරාද වෙන ඕතන. දිවතල ඉවරයි ප්‍රහ්මතාල ඉවරයි ඔය කියන සේරම අර ඉර්දිම ඒවා අරෝම සේරම මුළු ලෝකම ඒක කියනෙ ලෝක විදුූ කියර ඔය ලෝක සියල්ලම කුඩු කරල දාන ස්නයායක් බුදුන් වහන්සේ ඉදිරිපත් කරන නිබ්බාන කියලා. ඔයි ලෝක සියල්ලම කුඩු වෙලා යන ඒ හැබයි මේ කතාව ඔබට පේන නැති තැනක තියෙන්නේ මසසට මේ බොලඳ හිතකට පේන එකක් නෙමී මහා ප්‍රාඥාවකට මේ කහු එන්නේ මේක මහා විශ්වඥායක් තියෙන්නේ එඒ ඥාය අවබෝධ වනහම ඔබට එන්නේ සියල්ලම කුඩු වෙලා යන. ඔබ මුළු විශ්වයේම කරවල්ටම යනාව එක් චෙක්ෂනෙන් එක්ෂෙන් ඔ ඔබ මෙතන දකිින් ඔබ මෙතන මේ අපි ඔබ ගන්න උදාහරයක් හැමතිස්සෙෝ එලියෙන් ගන්න අංශුවක් කියලා එතකට ඔබ වයිල් ගෝලි මේ අසුුවක්නයම ගන්න. ඒම අපිනිකාා උපමාවක් ගන්න. එතකොට ඒ උපමාවතුළ භංශුවක් කියලා හිතන්න කියේනු. ඒ අංශුව ඔබේ යමක් අවබෝධ කළොත් මේ මේ අංශුවම තමයි විශ්වය කෙරෝලෙමතියි. ඔය අංශයි මේ අංශුව අතර කිසි වෙනසක් නෑකෙර දැන් ඔොකෙලු කතාවත්තේය. ඔබ හිතන් ඔබේස්සර අඹගහත්තේ ඔය අඹගාය කොළ දාහත් දෙදාත්තේ. ඔබ මුළු අඹගායම කොළගැන බලන්න ඕනින එක කොලයක් අතටගන්න කොලයක්කරග හොඳට බලන්න නාරටය විඥාසය කොහොමද මේ කොලේක ඔය අභගය කොළ දෙදහම බැලුවේ නැද්ද ඔන්න උපමාවම තමයි තියෙ බුදුන් වහසේ මක දිරිපත් කර මුළු විශ්වයම බලන්න නොවිදියටයි ඕක තමයි ශාස්තරය ඕක තමයි මේකර බාලනය තියනසිිස්ටම් එක ඒසිිස්ටම් එක මයි තියෙන් අද විද්‍යා ගාරය පර්ෂණ ගාරරය මේ පරමානු කුඩාමංශුව කෙලා පරේක්ෂනල ඉද්‍යා තුද කුඩාමංසුව කලලා ආගෙන බලකරම මේක නස්ටියවට එලෙක්ට්‍රන් ටොන් කරන දැන් මේ ගොල්ලෝ මේක ශක්තිය කියන පරමාන බෙදධීප ගමක් පරමාණු බෝම්බි අරාංශුවබකම මහා ශක්තියක් උපදියෝ. එක තමයි ශක්තිය දැන් විශ්වය රූප බැලූ හම දැන් අපේශීරපතේ බැලෝම සූරාවටේ පෘත්තුවය කරකෙන එක රූපේ ඕක මයි මේ පරමාණවිති කමදෝකෝුණ අන්ත දෙකක් තියෙන අන්ත දෙකක් තුළයි මේ වැඩේවෙන්න මේක නිසා බුදුන් වහන්සේ මජ්්‍යයේ ඥාණන් කියන එක ගන්න මේකමයි සිතහැදන්නේ මේ ශක්තියමයි මේ ලෝකතින් ශක්තිය හැදන්නේ ඔන්න ඕකොමයි ේතුව මේ සිත හැදෙන්නේ මේ ඇතුළේ ටර්බයින් එක කැරකෙන්නේ මේ අපේ ශර්රධහතුය ඇතුළේ විඤඥාන ශක්තිය උපදදින්නේ ඒ එ ඒ මවකුසේ ඇතුළ එනෙමේ තියෙන්නේ. මේක මවකුසය එලියටාවට පස්සේ තමන් ඇහන් රූප දැකේ රූපය හඳන ගන්න කොටයි ශක්ති උපදන්නේ ස්කන්ධානම් පපාති බව ආතනයම් පටිලබ අයං මුචජ ජාති අන්න එතනී හැදෙන්න්නේ. දුුදුන් වහන්සේ පැහැදිරිි කරන කොමද බවය හැදන්න කිය. භවය කියන්නේ මේ ඇහෙන් රූපයයක් දැකල එක හඳුන ගන්නොයි. එක පුංචි දබ් දරුව විපදිච්චකමක් එක වෙන්නේ. ඒක වෙන්න ටිකක් කල්යන මෙන්න මේ නිසා අප මේ සිත්් කියනක අපි දැන ගන්න ඕනි සිතට ඇත්තරම කාලයක්ත්තේෝ සිත කියනවා ඊයේ හට අනිද්ද අද සිතුවිලි වලට කාලයක්ත්තිය න අන්ත දෙකත්තේෝ නමුත් මේ සිතුවි වලින් මිදන තැන අපි මේ දැන් කතා කරා අපි මේ සිතුල නැති මොහොතක් දැන් ඔබ ආයිමත් අපි එතැන්ට අවදිකරුම් ඔපබ දැ මොහත කර නිහටයි ද සිතුවිල්ලක් නැති ස්භාවකට ඔබ හිත පත් වෙන දෑ අතන සිතවිල්ලක් නෑ අරමුණක් කාවඋත් සිතුවිල්ලක් එනවා හැබැබ මොහොතක් හරි එක්ෂණක අත්විදිනවා සිතුවිල්ලක් නැතුව ඔන්න සිතුවිල්ලක් නැතුව ඉන්න මොහොත සිතුවිල්ලක් නැතුව ඉන්නවනම් එතන කාලෙකුත් නෑ එතන සිතුවිල්ලක් නෑ කියන්නේ ලොකු කතාවක්තිේ මේ කාලය තියනෙ සිතුවිල්ලි හිතුවල හිතලයි කතමා ඊ අදත් ඔක්කොම තියෙන් මේ ඉරවත් හඳවත් නෑ සිතුවිල්ලක් නැත්ත ඒ ඔක්කොම සිතුවිලි වලයිති අන්තවලයි තිෙන් සිතුවිලි වෙනයි සය අවධිකරපු කෙනාගේ සතිය වෙනයි ස සිතුවිල්ලේ අතර වෙනස දැනගන්නවන් මෙ සිතුවිලි වල ඇති රළු බව් සිතුවිලි ල තියෙනවා වහෙසට පත්වන එක. අපි තද නින්දට යන්නේ තද නින්ද තුළ සිතුවිලි නෑ තද නින්දර ගිහාම සිතුවිලි නැති නිසාවෙහෙස දැනෙන්නේ. අපිට සමාරුවයට මහන්සි වැඩකරපුින් දැනමයි ඒ වැඩ කලා කියලා හිතේ තියෙනවා හිතේ තියෙනවා ේමං අද මෙච්චර වැඩ කලානි කියලා ඒ නිසාමවෙහෙසත් දැනනවා ඒ වෙහෙස දැනෙන්නේ හයමාහන්සවෙලා අනෙමේ හිතතෙහෙට්ටු වෙලා හරිම පුදුම කතාවක්. ඒ නිසාමයි තද නින්ද තුළ සිතුවිලි නෑ. වෙහෙස දැනෙ නෑ. හරි සැහැල්ලුවත් දැනෙනවා. ඔබ බලන්න තද නින්දකට නිදිී ගෙන නැගිට්ටම ම සුවයක් දැනනවා. ඔකට හේතුව සිතුවිලි නැති තැන තියෙන සුවේ. එය ඇත්ත. සිතුවිලි වලින් මිඳුණු තැන කාලේ සිතුවිලිතලින් නිිඳන තැ ැ මේ කතාව තවටිකක් අපිට තියෙන ඔබට ඔ සිතවිලියල මිදුුණු තැන තමයි අර සතිය මොහොතට අවදිය කියන අපි ගියපාර ඉදිරිපත් කරපු කාරණාවතියෙන්. සිත සිතුවිියවෙල දොලදුවල සිතටවෙහසට වැටිලා කයට දරා ගන්න බෑ සිතුවිලිවෙල පීඩනය දැනන්නේ කයටයි. අප සි කියන ඒවට බැඳිලා සිතුවිලි විශ්වාස කරලා ඒ දුවල දුවලා හති වැටිලා වයිසට යනකොට අපිටම හරි වහෙසයි ඉති මේ කතාව අවබෝධයෙන් දකින්න ඕනි අප මෙහෙම කොච්චර කිව්වත් ඔබේ නුවනට මේක සකස්වවෙන්න ඕනි මේක ඇතුළි ලොකු කතාාවක් තේෙනවා සිත සිති මුදුව ගැන්න ඔබට සිද්ධවෙනවා ඔබේ සිතුවිලි ගලාගෙන එනවා බ නිකාං ඉන්න වෙලාවට වේකව ඉටියට ඔබේ සිත වේගෙන් වැඩ කරන. සමාර වෙලාවට ඔබ භාවනා කරන්න ගියාට අධ දෙක තියාගට සමතේවත් වඩන්න බෑ. පර්මදේවල් මතක් වෙනවා. සිවිලි අර තැටිගත කරගත්ත ඒවා ඉස්මතුවෙවිී වෙවී හිතට වද දෙනවා. මේකාරි වේෙසක්. මේ සිතුලි නිසාම දැනෙන වෙහෙසමයි ඔබට දැනෙන දුක සිතට දැනෙන වෙහෙස බරගතිය කයත් සමගම ඇදගෙන වැටිෙනවා. සිත කියන කියන දේනේ කය කරන්නේ. සිත මවන සිහින බලාපොරොත් තුල දුවල දුවල කයත් එෙහෙට්ටුවෙලායත් අවසානයේ විඩාවට වැටෙනවා. අවසානි සිතටත් දරාගන්න බෑ වෙහෙසයි කයිටත් දරාගන්න බෑ වෙහිෙසයි. අවසා ඔබට උරුම වන්නේ දුක්‍රම පමණයි. ඔබ වයිසටේ අනකොට පොවට පස්සනදට ඔබ මහා දුකක වැටිලා ඉවරයි. හැබ ඔබ අවබෝධ කර ගත්තොත් මේ සිතින් මිදුනොත් ඔබට මහා සුවයක් දැනෙනවා කියල් අ්‍ය ඒකයි බුදුන් වහන්සේ කියන්නේ විවේකද ප්‍රීතිසුකු සුකුම සච්ච සංඥාව කියල. මේ නිවන් මඟට එන්න මේ විවේකය ඕනි. මේ මනසට වියකයක් ඕනි වඩකරන එක නවත් අන්න නෙමේ සිටන් හිතන එක නවත් න්න ඕනි. සිත වෙහෙසට වැටන එක දැනගෙන අවබෝ දෙකින්මි දෙන්න ඕනි. ඔය පරණේවා හිත හිත හිටියොත්න ෙ වර්තමානය තුළ සිතතියාගන්න පුළුවන් නම් වෙහෙසාඩුවයි. ඒකයි බුදුන් වහසේ මොහතට අවදි වෙන්න කියන්නේ. මොහොතකට හරි ඔබ තදනින්දට තදනින්දට යන්න කැමතිවෙන්නේ අතරම යි ඔය ගොඩක් මහන්සේ නෑ හවසට බොන්නේ වහන්සේ නිවාගන්න ඇයිඒ බිව්වට පස්සේ මත්වෙලා ඉන්නේ මත්තලා ඉන්නකට මොකද වෙන්නේ මුකුත් මතකනෑ අර මත්වෙෙට ගාල කුඩු ගහපු කොල්ලො තෝකමයි කරන්නේ ඌ කුඩුගහන්නේ ඇයි ඌට ඊට පස අර සිත පාාවෙනෝ ඉති ඕකම තමයි ඔ කුඩු ගහන්න ඕන්නෑ ඔය බොන්න ඕන්නෑ හොදට නිදිීගන්න. එකම දේවෙනවා සිත නැති තැනයි ඔය කියන පාවීම සැහැල්ලුව තියෙන්නේ ඔය මත් පෙතිවලවත් අරක්කුවලවත් නෙමි ඒක බොලඳ මනසකට තේරෙන් නැහැ බාහිරම් මේ අපරා දෙයක් කරල් දියුණු මනසක් නැති නිසා අරනිකං මාල බොලඳ දෙයක් මේ දොය කර සතියට පැමිණෙන කෙන මොහොතට එන කෙන සිතීරී වලින් තොරව යමක් අත්්දක්ඉන්න ගන්නවා. එ සිතරී වලින් තොරව අදදකින දේ වචනකින් කියන්න බෑ. එහි නෑ සිතිවිලවල තියෙන දේවල්. හොඳ නරක ගැහැනු පිරමි සුභ අසුභ කිසිවක් නෑයි. අවධිය තුළ මොහොතට මේ මොහොතට සිත අවධිකර ගත්තොත් ඔබ මේ මොහොතට සිත අවදිවීම තුළ සියල්ලම සිදුවෙනවා. මකත් වෙලා නරකක් වෙලා නැහැ. කිසිම දෙයක් එ ඇලීමක් ගැටීමක් සම්බන්ධයක් නෑ හිතාහාරි සැහැල්ලුයි ඒ මොහො කිසිම දෙයක් එක බැඳිලනෑ ඒක දකින්න නං එතට එන්න මෝණ ඔබව සිත එතනට ගන්න නෝනි සිත එකේ හිත හි වෙේසට වැටන එක නවත්ත ගන්න ඕනි මේ වචනවත් වන හැදෙන්න්නේ සිතුවිලි හින්ද සිතිවිල්ලෙන් හිතලයි වචනයක් කියන්න වචන වලින් කියන හැමදේම සිතුවිලිමයි සිතිවිලිින් නඇති තැන වචන නෑ ඔබ මේ දැකී යුතුමයි මේ හත්වවිදින්න ඕනි කාරණයක් හිතනවා කියන්න සිතුවිලිමනි හැබැ ඔබ හරිට හිතුවොත් ඔබට දෙනෙයි මේ කය මම කියන සිතුවිල් සිතුවිල්ලෙන් මිදනකොට එයත් නෑ ඔබ එයි නුත් අයින් වෙනවා. එට ඔබට දැනෙන සැහැල්ුව අති මහත්. සිතිවිලි එන යන හැටි දකින ඔබ මොහොතට අවදියුණු සිත දකිනවා. ඒ මනා සිහියත් නුවනත් නිසාම සිතුවිරිි දෙකක් අතර ඇති හිඩස ඔබට පේනවා. හැම සිතක්ම ඉපද නිරුද්ධ වී ඊළඟ සිතුවිල්ල හටගන්න කලින් ඒ අතර ඇති හිටස ඔබට දැනන්න ගන්නවා. අනි හින්දරිෙස අවකාශයට අවදිවීමමයි මේ මොහොතට අවදිවීම ලෙස හැඳින්න්නේන්නේ. මේ සඳහා මනාසිහත් නුවනත් නිසාම හටගත් සතිය උපකාරයවා. අතිශය සිවම් මේ කාරණය මෙලෙස භාසාාවකට පෙරල්ලා කිව්වත් අත් දැකී මෙම ඔබ විඳිය යුත්තක් නිිස වචනවලින් කිව හැක්න නොේ. බත් ඔබේ සිත අවධි කරගෙන මේ අධ්‍යැකීම ලැබිය හැකි නම් එයි වටේ ඔබට මේ මොහොතට සිත අවධි කරගෙන කොතරම් කාලයක්ද හිටියඇැක්කේ මුලින් මුලින් හැමෝම ඉස්සලම මේක පොඩ්ඩි කාලයක් තම දම මේ මොතේ ඔබ හිතන් ඔබ ද නිහව ඉන්නවා කියර සිතුවිලි ඔය කියන විට ඔබ සිතුවිල මිදිලයි නොස්සාස කරන්න ඔබ අඩුභ තර්රමය විනාඩියයක් කරයහෙම ඉන්න පුළුව විනාඩි පහක් කරගන්න ඕොන විනාඩි දහයක් කරගන්න ඕනි විනාඩි පහලවක් කරගන්න ඕන මෙට මේ විදියට පැයභාගයක් පැයක්ඒ කිසිවක්ම නැති සැහැල්ලු මනසක් හැදනෝ සිත විරිනෑඒ මොහොත හරි සැහැල්ලුයි නිදහස් කිසිවක් අල්ලා නොගත් කිසිවක් හිමි නැති සාන්ත ප්‍රනීත ස්භාඔයක් ඔබට ටිකෙන් ටික දැනෙන්න්න ගන්නවා. එහි ඇති අදදැකීම් ඔබට අධදැකීමක්ම වෙන්න ඕනි. වචනවලට අපි පෙරලා කතා කරන්න ගියාට අසාර්ථකයි. තව කෙනෙක් කිව්වට ලුණු රස ගැන කවදාවත් පලක් නෑ. ඔබ ලුණු රස දිවේ ගාලම බලන්න ඕනි. ඔබ මේක කල්ලා බලන්. ඔබට දෙැනෙයි දිව්‍ය ස්වභාවට පත්වවෙන්න මොහොතකට කලින් විඳන සුවය නෝකයි. ඔතන තියෙනවා ඒ ගමන ආරම්භය. යන්තන් කලාමැදිර එළියක් කළුවරේ අන්දකාර ඉන්න මනුස්සයාට මහා ආලෝකයක් දැනනොෝ වගේ ඔබට මේ දිව්‍ය ස්භාවට පත්වවෙන්න දැනන කලාමැදිරි එලිය ඔත්තනයිතේ. ඔබට ඒක වචනෙන් කිව්වට පලක් නෑ. බොරු කතා කියලා සුරංගනා කතාමවල ඔතන්ට ගෙනියන්න බෑ මේකට ප්‍රායෝගිකව ඔබ ලෑස්ති කරන්න ඕයි ඔබට ඒක දකින්න ලෑ අත්විඳින්න දෙන්න ඕනිි ඔබ ඇත්තටම දිවසභයට පත්වවෙන්න ඕනි. එවිට ඔබ කවදාවත් ඔබ ප්‍රත්්‍යයක්ෂ වනු ඔබේ අධදැකීම් බොරු කරන්න බෑ කාටවත්. කතන්දර කියලා වහන්න බෑ ඇත්තයි මේ සිත අවබෝධ කරන්න සත්‍ය දකින්න සිතින් ඔබ සිත මුදුවගන් ඔබ සදා අමරණී අත්තට පත්වෙනවා නියතයි ඒ මග ඔස්සේ මේ සියලු තලාබි බවා යන නිවන් මග අවසානය ඔබට හිමි වෙනවා ගොඩාත් දුර හිතුවේ නැති වුනත් මේ මොෝතෙ කළ හැකිදේ කළහැකි නම් ඔබ මහාශේෂ්ටයි ැ කියන තර ලෙසි කටයුත්තකුත් නෙමෙයි ලේසි කාරණය කුත් නොේ මේ මග යන කෙනෙක් ආරම්භේදී ඉතාම යවසීමෙන් ක්‍රයක් කළයුතුවෙනවා ඔබ ආදුනෙක්කෙක් නම් එක අරමුණකට හිතගන්න උත්සාහ කරන්න එවිට සිතුවිලි පිට පනින බව ඔබට දැනියවි එවි ඔබ නැවත නැවත උත්සාහවත් වෙලා සිතුවිලි හබායමෙන් වලකන්න සිතවිලි බොහෝවිට කරන්නේ ඔබට යෝජනා ඉදිරිපත් කරනවා. අරමුණක් දෙනෝ අරමුණු ඇති කරනෝ මේක ලේසි ගමනක් නන්නෙමෙයි හැබමක් කරන්න පුළුවන් මහා ඉවසීමක් කෝනි. නැවත ැ ඒ සිතවිලි අරමුණු ගැන හිත එක හිතන එක නවත් න්න පුළුවන්නම්. එට සිතිවිලි පැමිණ ප්‍රමාණය ටිකෙන්ට එක ටිකන්ටික අඩු වෙලායාවේ. ඔබ ටිකෙන්ට සැහැල්ලු මනසකට හිමිකම් කියාවේ. ඔබ ටිට අ මොහොතට අවදීව කියන එක සතිය කියන එක ඔ මොන වච්චන කිව්වත් මෙ අධදයකීමයි වැදකත්වෙන්නේ. මොහොතට එන්න උත්සාහ කරන්න ඕනි මේ සමතය වඩන කොටත් දැනෙන්න ගන්න තැනක්. හැබැ මේට අවෝධය තිබුණන් ඇත්තම් ඔහු මේක නෙමේ ග්‍රහණය කරන්නේ ඔහු තන්නේ සමාධී වලින් වෙනින් ගමනක් යන්න. නමුත් මෙතන නුවනින් දකින්න ඕනි. මේ සඳහාඒ සතිකමටහන් පාවිච්චි කරන්නත් පුළුවන්. ආනාපාන වැනි කර්මස්ථානයක හිත තබා සමතය උදවුවක් කර ගන්න පුළුව ඒ කරණ අය දන්නවා. සමතේ වඩනවා කිව්හම හැමෝම දන්නවා කය උපමා කරගෙනයි මේක වෙන්නේ. දස කසිීන දස අනුස්තති වැනි ඔය හතලිස් කමටහන් හැමේ එකක්ම තියෙන්නේ එක රූපයක් අරමුණු කරනවා. අරමුණු කරගෙන එක දිහා බලංගින්නවා. හැබයි ඒකෙන් පිට හිත ගෙනියන්නේ. නීල කසිනේගත්තොත් ඒ නිල්පාට කියන ල අපේට හිතතියයාගෙන බලාගෙනින්න්න ට පස්සේ ඇස් දෙක පියා ගත්තත් ඔබට ඒ නීල කසිීනය හිතේ වැඩ කරනවා හැබ හිතට වෙන දෙයක් එන්නෙමනේ අන්න එත නත් හිත එක අරමුණක තියනවා හැබැයි හිත හිස්වෙලා නෑ හිත එක අරමුණකම නැවත නැවත වැඩ කරනවා ඒ අරමුණම නැවත නැවතය නෝ හැබ එතන සමතය තියනවා හිත පිට යන්නේ න්න මේ හිත හිස්සව තබාගන්නේ එක හිතට එන ඒ සිතුවීලි වලට යන්න නැත්තුව එක පුරුදු කරගන්න එක කොහම වනත් නිවන්මකට උදක් වෙනවා සිතුවිලි ඔස්සේ හම්බාගෙන යනවන දැන් සිතක් උපදදින දැ සිතට පොඩි අරමුණක් එෙනවනි ඒ අරමුණ පැට උගහනෝ අරෝබ දන්නවා අර හාමුදුරු නමක් දකින සීනේ ොකවුදුරට පවන් ගහනට අවසානය ලොකවට වටාපතෙන්ම ගහනවනි අර හිතේ ඒක තැන්ගල ගිහිල් අවසානයේ දේ ගාන පහර කකාවදුරට වදී. මෙ මේ වගේ තමයි සිතුවිලි පැටව් ගානෝ සමහරට පොඩි දෙයක් හිතෙන්න්නේ සමට අවසාන බලකොට එක ලොකූ පතාවක් හදනෝ අන්න ඒක නවත්තන එක තමයි මෙ සමතයේ වැදගත්කාවම් සිත සිතුවිලි හදන එක නවත්තනයක පුරදු කරන්න ඕනි. සිතක් එ ඇතුව නෙමේ සිතට රිංගන්න නැතු ඉන්නේ එක. සබබය දම්ම නාලං අබිණි වසා කියන එක. එවිට ඔබට කරදරයක් නෑ දුකක් නෑ වදයක් නෑ ගින්නක් නෑ. ඇයිඒ සිතක්කාවත් සිතක්ගේ ඒකෙච්චර ගැටලුවන්නේ අරහුලග හගේ වැදිලා යන වගේ. සි සිතයි කියලා එච්චර වදයක් වෙන්නේ යිට පස. හැම දෙයක්ම ලක සිද්ව නොව. එච්ච ප්‍රශ්නයක් නෑම හරිසුවය ී අයියේ මෙයා සිත විරියස්සය දුවන්නේ ඔල් නොඒ ඉතාදාගන්න කෙනා තමයි රහත්භාවයට ළඟටෙන් හැබැ කරන්න බෑයර අවබෝධ දෙකෝ නැත්තන් සිත කොහොම බ අඇදගෙනය නවා සිත ඔබ කොහොමත් ඔය ආසාවන් පස්සේ අදගෙන ගිහිලා අවසාන එක්කෝ මොකක් හරි දෙයක් ඔබෝ පටලෝල තියහොමයි ඇත්තටම ඔබ හින්නෝඔයේ ඉරියව්ව අභ්‍යන්තරයෙන් දකිමින් කායට හිත තියලා ඔබ දැන් අපිදුොම වාඩු වෙලා ඉන්න ඔය වාඩි වෙලා ඉන්න ඔය විදියටට ඉන්න ඔය විදිහටම ඉන්න ගාම ඇස් දෙක පොඩ්ඩක්වාගෙන් ඔබ ඔබෙඉන්න ඉරියවුවට හිත තියා ගන්නන් ඒ තියෙන්නේෙ සිත එක තැනක තබා ගැනීම තමයි. මේක වියක ගන්න ක්‍රමි. ඇත්තට මේ මහා සහනයක් සැහැල්ලුවක් ඔබට මේතුරු දැනෙනවා. අර කුඩු ගහන්නම ඕන්නේ කුඩුගෙහුවත් ඒ දරුවවා වෙන්න ත්තේකම. කුඩු ගහන දරුව මත්වෙලා වගේ ඉන්න මුකුත් හිතෙන පාවී පාවී ඉන්නවා. ඒක සහ් හැමදාම සුවය විදිනෝ හැබැ කුඩු ගාල. හබ මේක එහෙම එකක් නෙමි මේක ඇත්ත දකිනෝ සිතේ ඇත්ත දැකලා අර විදිහටම ඉන්නවා කිසි සිතට ඇලෙනැතු. අර තුළ චරීරෙත් වැැහැරිලා සරීරත් තිනාස වෙලා පරිහානට කි හිල්ලම් ඒ කුඩුගාන දරුව සම්පූර්ණම ජීත විනාස්සවේ. ඒ දරුවට මේක කියල දුන්නොත් ඒ දරුවට ඒ සුවම තියෙනවා ඒ දරුව පිරිහිරන්නේෙත් නෑ ඒ දරුව බොහොම සුවෙන් හැමදාම කටයුතු කරනවා හොඳ සිහියකින් කටයුතු කරන්න හැකියාව ලැබෙනවා හිත අනවශ්‍ය විදි ඒවට දුවන්නේ ඒක මෙක තියෙන වටි නාකම් ඒක යමරිකාවේ හිරගෝදල ඉන්නයට මේක පුරුදු කරනවා සම්මතේ වටනවා මරකාව රඟගවල්ල දේ පාන්දර පැයබායක් භාවනා කරනවා. ඕකයි කරන්නේ හිත දිහා බලංගින්නවා ඇයි ඒ ඇමරිකාාව ධාමරරිකෙන්ගේ හිත්වල තියනෙන ගින්න නිවනකළ ලෙසිනෑ එ දැ ඩ ටේෂ කරනවා ഓස්್ರಿಯಾ අපපි න්න බධනාගාරල දැ මඩිටෂන් කරනවා සමහර ඒකට සද්ධ පාවිච්චි කරනවා ම ස් ේන තේවා සමර ලාවට බාහිර පරිසරයම නාදරට ඒවට හිත තියාගෙනන්නවා එක්කම සාද්‍යය නැවත නැව නැවත නැවත එහෙන්නේ නමුත් ඒකාරි ශාන්තයි එතැන්ට හිතතියාගෙනන්න කොට ඒ හිත දුවන්නෑපිට හැම හැමෝම කරන්නේ ඇත්තටමකිවොත් මේක ලොකු කතාවක් මේ තමයි දුකින් මෙදෙන මග මේ තමයි දිව්‍යස්භාවට යන මග මේ තමයි හි සිත්තෙන් සිත මෙදන මාවත මේ ආරම්භේ මේ අවබෝධ දැනුමෙන් ඔබ අවබෝධ කරගන්න ඕන දෙයක් සත්‍ය දකිනවා කියන්නේ සත්්‍ය අරා අහගන්න පයකාගෙන්න්න ති මේක මරණින් මත්තය ලබන සුවයකුත් නෙමේ මේ ජීවත් වෙලා ඉන්න කොටමයි දීවෙස භවියට පත්වෙන්ය අදදැකම් තියෙන කෙනෙගෙන් අහන්න ඕනේ දැනගන්න ඕනනි කොම දෙක වෙන්නේ කියන එ මේ සුවේ ඔබටත් දැනින් නඕන දවසක ඒ කායගතා සතිය වඩනවා කියන්න ඕකටයි කයිටම හිතතිල කය අභ්‍යන්තරයට හිතතියාගෙන ඉන්න එකයි කායගත සතියේ පර්ම සත්්‍යේ ඒ ඇතුලා අන්තේකායගතා සතියේ කමටහන් ගොඩා එක අරමුණු ගොඩක් තයන පුලා නව හැම එකෙන්ම කරෙන්නේ එකම දෙයයිඒදේ තමයක්ක්කිවේ මෙස සමතය වඩන කාලය වැ ලෙස සිතුවිලි එන වේගේ ඒ අඩුවෙලා ගිහිල්ලා ටි ටි සිතුවිරී අඩුවවී යන ගමන තුළ හිත මොහොත්තට අවදිය කියන තැන්ටේනවා. මේ ටිකෙන්ටි ටිකෙන්ටික වෙන දෙයක්. එක පාරම වෙන දෙයක් නමින්.ඒ සඳ ගත වන කාලේ කෙනාට කෙනට වෙනස් කෙනෙකුට බොහොම ඉක්මනට එතැන ලංවෙනෝ කෙනෙකුට ටිකක් කල් ගත වෙනවා. ඒ කෙනාගේ කෙනාගේ පුහුණුව ඒ කෙනාගේ කෙනාගේ දක්ෂතාවේ ඒ කෙනාගේ කෙනාගේ ස්භාව අනුවයිඒ කටයුතු සිද්ධවන්. මෙලෙස කටයුතු කරන ඔබට පුළුවන්න්නම් කිසිම සිතුවිල්ලකට ඇලෙන්නේ ගැටෙන්න්ඩි නැතුවයින් සිතිවිල්ලි වලින් මිදිල කාලේගතකරන්න එදිනෙ ද කටයුතු කරනකොට වූයන කොට වැඩපොල කරනකොට රස්සාාව කරනකොට හැම දේදීම ඔබ සිහයෙන් වැඩ කරනවා ඇයියේ ඔබ අතීතයට දුව දුව හිතන්නේ නෑ අනාගතය ගැන හනමවමාව ලත වෙන්නේ නෑ ඔබ ද මේ මොහොතේ යමක්ද කපන්නේේ ලෝලුවත් දකට විතරහිත දෙන් ඕක තමයි කියැන සතියෙන් වවැඩ කරනවා කියා මික මහා දියුණුවක් ඒක තේරෙන්නේ නෑ කාටවත් ඒහිතාහරි ශාන්තයි ඒලට අනවශ්‍ය ලොකුලොක දවල් තට එන්නෙත් නෑ හරි සරල ස්වභාවයක් මේ ක එනවා යන්නේ සිත ටිකෙන්ටි සිතේ මිදෙන ගමන ප්‍රගුණ කරන කෙනෙක් ්‍යාරම්භයා යපි මේ ප්‍රකාශ කර ටිකෙන් ටික මේ විදියට කාලේ බ ඔබ වර්තමාන ජීවමාන ප්‍රභාස්වර සිතක් ඔබට යදනවා.ඒ ප්‍රභාස්වර සිතකරායන ගමන් මගයි මේ කියන්නේ සුද්ධාත්මයක් එන්නේ කොහෙන්ද. මෙ කෙලිස් ශ්‍රවලා කෙස් නැති තැනැයි සුද්ධාත්මය තියෙන් හව කෙලෙස් එකපාර නැති කරන්න බෑ එකට වැඩපිළිවලක් ඕනි ඒක නිසයි බුදුන් වහසේ සත්‍යඥානය ඇති හුටයි කෘත්ථඥානී පෙනොවි කරන්න දෙයක් කියල දුන්නේ. ඇත්තටම අපේ භික්‍ෂූන් වහන්සේලා රකින සීලේ ආරකාන්ත සීලේ ඕකයි ක්ෂුන්හස රකින ආරකාන්ත සීලය කිය ස්කන්දය උදේවය දකින සීලේ කියන්නේ ඕකටයි උන්වහන්සලා කරන්නේ එන එන සිත දකිමින්මි දෙන්න ඕනි නමුත් අද භික්‍ෂූන් වහන්සලා මේ ස්ට්‍රයික් කරගෙන රස්සා ඔයාගෙන මේ මොකක්දෝ දෙයක් පටලෝගෙන් ඒ හැමෝමනෙම නගරබද බොහොම සුළු පිරිසක් ති ඒක සබාදමනි නමුත් අපේ ට ඇලන ගැටෙන අන්න ඕොමෑ මේ සත්‍ය අපි දකිනවා දකින කෙනාවට මිදී මත්තියනවා ඒ කෙන ඒ කෙනගේ ගමන ගිහාම හරි නිදහස් අපි ඒවත් එක් කල ගැටෙන යන්න අවශ්‍යනයි අපිට මේ අපේ සිත දකිමේ මිදීගෙන යන මේ සුවය දැන නවා අපිට ප්‍රත්්‍යයක්ෂයි අපි ඒ ගමන යන්න ඕනි අපි මේ සියලුදුකින් මිදිල අපි මේ සිත නැවත සකස් නොවන පටිනි සගානු පස්සී භාවනාවට යොමුය නවා. එතැන්ට එන ගමනයි මේ යන්නේ.ඒ තුළ අපිට නැහැ කිසිම ගින්නක් රාගගින්න අදේශ ගින්නක් මෝහ ගින්නක් නෑ එතැන්ට එන ගමනයි මේ කියන්නේ. එතු ලොබ මහසුවක ඔබට මරණෙකුත් මේක නැහැ ඔබට මේකා අබෝධිනකට තේරෙයි ඔබ මහසුවයකට පත්වෙනවා. ඇති මේක දැන් ආරම්භය තමයි මහා අන්දකාර ඉන්න ඔබට කලාමදිර එලියක් වෙන්න නොවගේ වැඩක් තමයිම මේ අපි අද කරන්නේ මේක මේ සුඥතාව තුළ තියෙන්නේ සුනතාව දැන් අපි පටන් ගත්තට පැදිදිී කරන්න දැක තුන්ගනි අදිීරයට අපියාව ඉති ඒ දේශනා මාලාව මේයන්නේ හතරනි අදරහෝ තුන්ගෙනනි අදීර ඉතින් මේක තව තියන ඔබට ඉස්සරහටනාවකට දැනයි ඔබට මරණයක් නැති තැනටම අපි මේ දේශනා මාලා ඉදිරිපත් කරවා රණයක් කියයන්න දැනීමක්වත් එන්න හෙමද ලක නැති බව ඔබට ප්‍රත්්‍යක්ෂ වන තැන්ටේනවා ඔබ එතකොට එහෙම දෙයක් ලෝකෙ නැති බවයි දැන ගන්නේ මේ මිනිස්සු අදාගරනක මොකක්ද දෙ කියලානකක්ත්තම ඔබට ඉටපස එෙම ඒ අදසක්ය නවා ඔබ සදා අම්මරණ අත්තයට පත්වෙනවා ඔබ මේ සාන්ත සුවයට පත්වයනවා ඔබ ඒ සුවේ විඳිනවා ඔබේ දීවේ සභාහිට පත්වයනවා මැරිලනයි මේ දැම්ම ඔබට නෑ අනිත්තයගගේ ගැටුමක් ඒ වැඩන්න නෑ ඔබට කතාවක් නෑ අදාල නෑ ඒ ඒගොල වැල් පැෑගිලලා ඉන්න මරුවල යාලාම අර සේදී නසාගන්න වගේ වැඩක් තමයි සාමාන්‍ය මනුෂ්‍ය හරියට පැටලිලා ඉන්නේ යට මේක තේරෙන් නෑ අපිට අපි ඒතැන්ට පැටලෙන් අවශ්‍ය නැහැ මේ යෝගාවචරයින් සඳහාන අපි කතා කරන්න එමන ඔබ අපියන්න එක මගක් බ අපි යන මගතුළ මරණයක් නැහැ අපිට හරි සුවයක් තිේන අපිට ගැටලු හක් නෑහ අපිට ප්‍රශ්න අඩුයි එහම නේද එහමම් ඔබ සැබෑ යෝග චරෙක්. ඉතින් අපි අත්වල් බැදගෙන අපි කියන අපිම කියන අද මේ යුගයේ එවන් යුගයක් ධර්ම ස්මතු වෙලා න්නේ මේ යුගෙ. ඔබ අපි ඉපදිලා ඉන්නේ මහා සාන්ත සුවයක මේ මහා වාසනාවන්ත පු්්‍ය භූමියක ඉති ඔබට හිමිකම තියන. ඒක නිසා ඔබට මේක ඇහෙෙනෝ ඒක නිසා ඔබේක අහනවා. ඒක නිසා ඔබේ අමුෘර්තය පානය කරන වගේ එදේ ඔබේ ජීවිතර ඇතුරත් කරගන්නවා. එ හැමෝටම උරුම නෑ ඒ අපිට කරන දෙයක් නෑ කණගාටයි. හැමෝකට එහෙම වෙන්න ඔබටම සමාරයට බා මෙ අකුල් හලනව සමහර වෙලාවට දරාගන්න බැරුව එගුඩ බොහෝ අයට නොතේරුම්කවට. අපි කරන්න කන්තී පරමන් තපෝ ඉවසීමයි පරණ තපස. අපි එතන්ටයෙන්නේ අපි ඉවසීමෙන් දරා සිටිනවා පමණයි. එදි එදා කටයුතු කරන්න විටදීත් ඔබට එතකට මේ මොහතට අවදියූ සිතන් යුතුව කටයුතු කරන්න හැකියාවක් ලැබෙනවා. ඔබෙන් පරිබාහිරයට එලියටඇවිල්ල ඔබ දිහා බලා ඉන්න කෙනෙක් විදිේ අ ඥානය ඔබ අවදිවෙන්නෝන හැබන්නන්න මේ විදිර කටයුතු කරන්න කෙනෙක්ට විතරයි මේ දේ සිද්ධ වෙන්නේ. ඔබට මෙහෙම අනකොට යමක් සිද්ධ වෙනවා. දැන් ඔබ මොහොතට අවදි වෙනවා ඔබ සි මොහොතේ ඉන්නවා සිත දිහා දකිනවා මිදෙන ඉන්නවා අන්න දැන් ඔට යක් සිද් වෙන මොකදේ ඥානයදවේෙන ම කක්ද ඥාන කියන් ඔබෙන් පරිබාහිරයට ඇවිල්ල ඔබේ ඇඟ ඇතුළේ ඔබඉවා කළ හිතනවන් අ ඒක ඔබ එලියට ඇවිල්ල අපිහෙමනික උපමාවක් ගමු ඔබේම ක්‍රියාවලියෙන් පැත්තට දි ෆෝකස් කරනවා කියන් ඒවිදියට බලා සිටිනවා ඔබෙන් එලියට ඇවිල් ඔබ ඔබ දිහා බලා සිටිනවාගේ දැනීමක් ඔබට ඇති වෙන තේරුුණාද කියපද ඔබේම ක්‍රියාවලියන් තිහා ඔ ඔබ එළියට ඇවිල්ල පරිබාහිරව ට ඔබ දහාම බලා සිටිනවා අන්නේම හැඟීමක් ඔබට ඇති වෙනවාද ඇති වනාද අන්නේ තමයි ඥානේ ඔබ ඔබේ සිත දකින ඥානයේයයි මේක ඥානයක් මේක අවදි වෙනවා මේක අවද වනාට පස්සේ ඔබට මහා ඥානයක් තින් ඔබ දන්නවා ඔබ මොකක්ද කරන්න කිය. හැම තිස්සෙම ඔබත් ඉන්නේ සමාධියක. එක කාටවත් පේ නෑ. කිසිදු තැනෙකෙදී ඔබට ඇලීමක් ගැටීමක් නැතුව සිදුවන හැම දෙයක්ම සිදුවෙනවා ඔබේ සියල්ලම දන්නවා. ඒ දිහා ඔබ බලා සිටිනවා ලාබ පාඩු ඇනුම් බැනුම් ඔබට වෙන හැමදේම හුදෙක් සිද්ධියක් විතරයි. ඔබ එකට අයිති නෑ ඔබ ඉන්න ඥානයක් තුළයි ඔබේ බාහිරවයි. ද ඔබට වෙන දේවල් ඔබ ඔබේ බාහිරව සිටයි බලන්නේ. මේක ඥානකෙන් සිද්ධ වෙන්නේ. මෙ ඥානය අවදිිය කෙනෙකුයි ඉදන්නේ. මෙම ඥානයක් මට තියෙනවා කියලා. බලන්න කොට දැන් සිතවිල්ල වෙනයි සිතුවිල්ලක ලෝකෙ වෙනයි සිතුවිල් ලෝකෙ තම ඔබට එදිනද එකක දේවල් වෙන ඔබ වැඩක් කරන එක වර්දිනෝ කෙනෙක් ැවිල් ඔබට බනිනවා. ද නමුත් ඔබට පේනවා බායිරේදං ඔබම බලංගි න්නෝවාගේ වෙනින් කෙනෙක් වගේ ඔබ ඔබේ දේවල්ම බලංගන්නවා. ඔබ හැබැයි එතකොට අ අර එකකටව ශ්‍රං ගන්නෑ. ඒවත්ඔහේ වෙන්න වෙනවා. මේක කියවනොටත් තේරෙන්නෑ නේද. තේරෙෙන්න්නේවනෑ නේද තේරෙන්නෑ ඔබට ඒක අදදැකින් ඕන. මේක වචනවලින් කියන්න බෑ අමාරුයි තමයි. තාව ස්සහට කොහමත් වචනලින් මාරු කියනන් මේ එකක උපම බුදදු හාමුදුරුවම භවිතා කරන්න ඒ එකයි බුදුන් වොහන්සේට ගන්නව මිහමොපමාව. මහනන උඩ ආකාශයේ උකුස්සෙක් පොළොවදිහා බලාගෙන ඉන්නකොට ඒහල ආකාසේ ඉන්න උකුස්ට පොලෝ පොඩියට පේන්නේ. හැබයි ඒක ඇතුළේ ඉන්න මී පැටියවත් හොඳට පේනවා. විසාාල පරාසයක් මුළු පෘතියම වගේ පේන පරාසයක් පේනවා. මෙන්න මේ වගේ ඔබට හැම හැම්ම දේම පේනවා ඔබෙන් බාහිරව ඔබ දයා බලාගෙනන්නකොට. එක ඥානයක් ඒ ඥානාවදිවෙන්න ඕනි හැබැයි අවදිවෙන්නේ න සිතිවිලි වලින් වැහිලා තියෙන්නේ. සිතිවිලි තියනතාක් මෙ ඥාන අදිවෙන්නේ නෑ සිතිවිලි වල බර වැඩි සිතිවිලි හරි ඔබ වේගවත් සිතුවිලි ඔබොද අධිවේගක අරගෙනය නවා. ප්‍රවේකකාරරිී ඔබ ම දන්නේනෑ ඔබට අරකහිතනවා මේකහිතනවායට අරකරනවා අනි දරකරන පොසම මේ කරන මේ කරන සමහර ෝලවල් කරන සමර ඒලවල් කරන යගේ එක එකේව ඔල්ුවෙ තදරගෙන ඉන්නේ. ඒක තමයි කට්ට බිත්තර කට්ට අප උපමාවක් කරේ දර්ශනය අවවානකටස බිත්තර කටක් තුළ හිරවෙලා ඉන්න කියලා ඔබ කුකුල් පටිකගේ කයි බිත්ර කට්ට උපම ඔබගේ ප්‍රවේගකාරී සිතුවිලි තමයි ඔබෝව විනාස කල්ලති. ඔබ ඒවැයි ගලවිච්ච ගම ොද වෙන්නේ බිත්තර කට්ට කොඩුුවවා. එතකට මොකද වෙන්නේ අර ඥානය අවදි වෙනවා එකද මොකද වෙන්නේ ඔබගේ ප්‍රභවේ මුූලේ දකිනවා ප්‍රභාස්වරං චිත්තං එතැන්ට ඔබ දකින්නනම් ොහතට අවදිය ඕනේ එකැන සිතුවීලි තමයි මෙතන තියෙෙන ගැටරුව. ඒක හැබැයි දකින දර්සන සමපත්්‍යයෙන් අවත් තමයි හොඳම ද එතන ආයි ිහේ මේක එතනින් ගැල වෙන්නවෙන දෙයකින් නෙමි දර්ශ සවපත්ව පැහැදිරි කරා ආයුත්තන්ට දැන් යන්න වෙලා නැහැ අපි අස්සරනයි ඔබට ඒක නොහැටේනම්. සියල්ල ඇතුළේ දැන් ඔබ සිත දැ මොහොතට අවදී දැ මේ කියපුත් තැනට අපි අද දවසට කතා කරමු. දැම් මේ මොහොතට අවදිය වූ සිත්තට සිතුවීලි ගනත්ව අඩුයි දැම් මේ මොහොත මේ දැන් ඔබ ඉන්න ඉරියාවෝට සිතයනවා. එතකොට සියල්ල මේ මොහොතේ හැබයි මේ මොහොතේ සියල්ල තියන තැන ඒ සියල්ල ඇතුළේ ඔබ නෑ මේ කියන කතාව ඒත් තේරෙන් නැතිවෙයි ඔබ සියල්ල පරිබාහිරව ඉන්නේ ද ඔබ මෙතන ඉන්නවා නමුත් ඔබ ඔබ මිදිලායින්නේ මෙතැන්ට ඔබේනවා මේකට පුහුණුවක් ෝනිී ටික් නුවනින් යන්න නි ගමක් නුවනින් සිහ ඒ යොනිසෝම් අනසකරග නැමුත් පුහ නුවෙන් යන්නේ ප්‍රතිපදාවත්තුලයි යන්නේ මේ සඳහය ප්‍රතිපදාව පනවල තියෙන්නේ කරන්න දෙයක් තියෙනවා කෘ්‍ර ඥානය තියනට ඔ ඔබ එදිනෙදා එන සිතමයි බලන්නේ වෙන දෙයක් නෙමි සිතෙම්ම ඉමි දෙන්නේ ඔබ මොහොත හැමතිස්සම එන්නේ ඔබේ සිතට අතීතය වයි වද දෙන කිසිම තේරුමක් නෑ. ඒඒ අකුසල් කියර බුදු හාමුදුර කියන්නේ. අතීත නත්ව ගම්මය. ඒවා ගිහිල්ල ඉවරයි. නප්පටික්කංක අනාගතං අනාගතේ තාම ඇවිල්ලත්නෑ. පච්චුප පන්නාංච ඒ දම්ම මේ දැන් හටගෙන නිරුද්ධ වෙන සිතක්තිේවා. තත්ත් ත්‍ර විපස්සති යන්න ඒක නුවනින් තැනින් තැන එතැන එත්තැන ගලපමින් මිදෙන්නනඕ. එක ඇත්ත පෙන්ෙනන සත්‍ය ඥාණ තියෙන්නන් එතකොට ඔබට මොහොත විතරයි තියන්නේ ප්‍රභවේ මූලේ ප්‍රභාස්වරන් චිත්ත සිත අාවදිවෙනවා එතනයි ක්‍රියාසිතත් තියෙන්න්නේ අපි කියන රහන් වහන්සේලාට තියන්නේ ක්‍රාසිත් විතරයි කියල හැබ යෝගාවචරයක් පුහුණුවෙන කෙන රහත් මගන කෙනටත් ක්‍රියාසිත් උපදිනවා ඇ ඇත්තැ ක්‍රාසි ඔබට හම වෙනවා ඒ කියන්නේ මොකක්ද මේ ක්‍රියාසිත අපි ගියපාර ක්‍රාසිත ගැන දෙසනයක් කළ දෙසන තුනක් කළ දැ මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ඒකටඒ ක්‍රියාවලියට සිතුවිල්ලක් නෑ ද ඔබ හුස්මගන්නෝ ඔබ හුස්මගන්න හිතලද නෑ එතන නමුත් ක්‍රියාවලයක්ත්ේ න. සමර වෙවට බැවිදිවා සමරලාට ඔබ හිතන්නේ නෑ සමරලාට ඒ ඔබට මතකක් නෑ සමර්වෙලාට ඔබට ඔබ නොහිතා වෙන ක්‍රියාවලි ගොඩාත්තිය මේ ක්‍රියාසිත දකින්නවානි දැ මේ මොහොතේ ඔබේට සිතක් පහල වනාා කියමු දැන් ඔබට කාක්කෙක් කෑගෑන ඇැහුණ කිවුම් අපි උදධහනය කල්නු චිත්තන පසනයි ගත්තා දැන් කාක්ක කෑ ගාන කාක්ක කියන එක හිතේන තියන එලියතයට සධ්‍යයක් විතරයින කාක කිය නෑනං කාක්්‍යෙක් කියලා හිත තම හිතනෙ කාක්ෙක් කියලා ද හිතට මේ හිතේ තියන ප්‍රජ්ඥප්ති නාමේ හිතිම් මකනො කාක්ක කියන එක සධ්‍යයක් හිතරයිඒ සදධ්‍යක් විතරක් තිේ නොහේ ඔබට ඒක ගානක්නෑ ැටලුුවන්නේ ඇයි කාක්කෝ කියර ජාතයක් හිත ඒවයිලිය නෑ මෙන්න මේක ේ තවටිකත් දියුණ කරන්නවා. එතකොට එලියේ තව සදධයක් ඇැහෙනවා. ඒකත් ඉතින් කනක් නැතියක්නකොට ඇහෙන්න්න ඔදන ප්‍රවය සත්‍යඥාය තම ඇමතිස පෙන්න්නන්නේ හිත හිතෙන මෙව හැදෙන් එතකට කනක් තිබ න කනක්තියන්න ැ ඔබ ඔබහි ඔ බීරෙක් ඒ ශනම ඔබ මේ සත්්‍ය සකස්වෙන් නොනිය බීරෙක්න ඔබ එිය දැ කොච්චර සද්ධති බත් ෙන්නේ ඔබොහහි යන පාඩී. ඔන්න ඒවාගේ මේක පුරුදු වනාට පස්සේ කොච්චර සද්ධේව මෙවති බත් ඔබට ැටලු නෑ. ඔබ ඒකයි අර ගෝසාාව මැද්දෙ කොහොමද සෙනග ගොඩක් මැද්දෙ සු්‍යතාවෙන් කෙනෙක්කඉන්නේ. ඔන්න ඕකයි රහස ඔය ප්‍රතිපදාව පුුණු කරපු කෙනාට ඕක හම්බේෙනවා. කොච්චර සෙනගහිටියත් ඒ මැද ගි ගොඩක් මැද්ද යිස් කට අත්ති බගේ ඔබ. මහා සෙනගක්කන්නෝ මහා ගෝසාාවක්තියන හදක්කට නෑ ඔබ ඉන්න හරි කවුරුත් නැති දැකකින්නොවල. හරි සැහැල්ලේ ඒ මැද්දෙන් ඔබ මීට විදකෙන යයි. අන්න රහතන් වහන්සේගේ ක්‍රියාසිත් ොතනයිතියෙන්. රහතන් වහන්සේට කවුරු හිටියත් එහෙම දැනෙන්නේ. අහස විදුල් කටුවක් දැනෙ නැති තර්මට වෙනස් වෙනෝ මේ ප්‍රසාද වෙනස් වෙනවා. මේ පුරුදු කරනකොට ඔබ ටිකටික දියුණුවක් ලබන ඒ දියුණුව තුළලා එතන්ට එන්නේ එන මගත මයි පෙන්නන්නේ සෝවාන් සකදාගාමි අනාගාමී අරහත් කිය. ඕක මහා ලොකු දෙයක් නෙමි. ඕක අමුත්වයෙන් හොයන දෙයකුත් නෙමි. මේ පුහුණුව මේකමයි. බුදුන්හන්සේ කියන් ආනන්දනී සෝවාවීම සඳහත් වෙන කරන්න දෙයක් නැහැ. ඕක මයි කරන්න තියෙන්නේ. සකදාගාවීම සඳහත් වෙන කළ යුත්තක් නෑ මේක මයි කරන්න තියෙන්නේ. අනාගාමිවීම සඳහත් වෙන කරන්න දෙයක් නෑ මේක මයි කරන්න තියෙන්නේ. ආයි රහත් වෙන්නත් වෙන කරන්න දෙයක් නෑ මේකමයි කරන්න දයෙනෙ ඔයි බදුහන්සේ කියන්නේ. ආනන්දයනි සෝවාන් සකදාගාමී, නනාගාමී රහත්වීම සඳහාම ස්කන්ධය උදේරය දකින්න. ඔච්චරයි. ආරකාන්ත සීලයේ භික්‍ෂුවට පනවන්නේ ඕෝකමයි එච්චනයි. හැබයි මේකමයි සියල්ලම සිද්ධෙනවා. හැබයි මහා දියුණුවට්ටි ි ලබනු එකඒක් කෙන එකක මට්ටම් වල ඉන්නේ ඒක නිසා යර මට්ටම් පෙන්න්න. දැන් ගොඩක් අය හොන්න මේ එක වෙනම් බාහිරෙන් එකක තැන්ගල්ලගෙන ඉඳ එකට තේරෙන්නේ නමුත් වෙන්න ඕකට මේ මොහොතට අවදිය කියන තැන සුඥතාවේ හිත තියෙන තැනඒ ක්‍රියාසිත අාවධි කරගන්න තැනයි එආර කාන්ත සීලේ ඒතනයි නිවන් මග එතනයි අපි ඉපදි ලදින්න ඕකට මේ බුද්දක්ෂනේතයන මෙවන් බුද්ධෝත් පාද කාලෙක මනුස්්‍යසාත්මයක් ලබන්න මේ හැමොම ඕකට ඕකදි මොකද වෙන්නේ වෙනින් ලොකු කතාවක් වෙනවා. මෙතන මෙහෙම දෙයක් වෙනකොට අර වනාන්තරයේ ඇතුළේ උදේ පාන්දර හිමිදිරි උදෑසන කඩි පේලියක් ඇවිදගෙන යනවා. නමුත් ඒ ගෝර වනාන්තරේ මහා දැවන්තදේවල් සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ දෙයක් මේ කියන තැන උපමාව. ඔබ නහඬ ඔබ හිතදකිමින් මිදීගෙනය නොනට කඩිරල යනොවගේ නමුත් ඔබ මහා සසරක විශ්වය මහා ශක්ති ප්‍රභවයක් සුං්ඥ කරගෙන යනවා ඔබට තේරෙන්නේ එක මහා ඇඟ හිරි වැටන කතාවත්වය නොෝකේ ඔබ ඉන්න නිකන් ශරීර ධාතුවක නිකං හිතක් නෙමි ඔබට ෝක ඕ අයිතිත් නෑකි වේකයි ඔය විශ්වේ ශක්තිස්භාවයක් කොතන තියෙනවා ඕක සුංඥ වීගෙන යනවා නැවත උපත්තියක් නැති වෙනවා කියන තැනම මහාලොකු කතාවත් තියෙනවා නැත්තං ඔබ මහානන්ත සසරක මේ බල්ලෙක්ගේ කුසේ අර උපදිනොත් ඒක ලොක කතාවත්ති යවා ඔබ ඒක නැති කරන්නේ කොහොමද කවදාවත් වෙන්න ය බල්ලෙකුටත් ක තේරෙන්නේ ඕකොයි කුරුල්ලෙකුට තේරෙන්නේ බධර්තුනට ඔය ශක්තිය සකස්වෙන මේ ගල් පරවතවලපා බුදු වහන්සේ දේශනා කරවා බुම්මාටදවරු ක්ෂදවතාව ස්ස වලාහක දේවරු පොළ හැම තැනම දේවදේව කියන්නේ යි එක මනු්‍යස්වභාවන ශක්තිස්භාපීටන විදි වෙනස් මේ මෝක මුච්චර ශක්තිස්භාවය ගැනයි කතා කරන්නේ වෙන දෙන විඤ්ඥාර ධාතවම ශක්තිීමයි ඒක තමයි ඔය ඇඟ ඇතුළේ ටර්බයින් ඕක සිස්ටම් එක අපි දැ ඕක පැහැදිලි කර එක එක රාමෝලි නමුත් මේක නැති කරන ප්‍රතිපදාව හරි හරිම ගාම්බීරයි හරිම සුන්දරයි ප්‍රකාශ කරනවට ඒක මේ සිත ඇතුළ තියෙන්නේ. මේ සිතිම් ඇතුළ සේරම දිවව්‍ය ස්භාව බ්‍රහ්ම තල ඔක්කොමතියෙන් මේ සිතේ ඒ ශක්ති සභා වෙස්වුන්ය වුණු තැනමතවයි නිවනතියෙන්. හැබැයි ඔබ අවාසනාවන්ත්‍රදිරම ශරීරකූඩුව පොළොරු පස්සුනොත් එකක්වත් ඔබට කරන්න බෑ ඔබට එකක්ත් අහිමි වේෙන සියල්ලා හිමි වේෙනවා. හැබැයි ඔබ ජීවත් වෙලා ඉන්නකොටම ඔබේ සිත සියල්ල මහිමි වුණවා කියන්නේ ඔබේ සිත සියලු සිතුවිලිුවලින් මිදෙන සියල්ල අහිමි වූවාට සියල්ලම ලැබෙනවා කියන්නේ ඔබේ සියලු සිතිවිලිවලින් මිදුරු තැන ඔබට මහා අමරණී අත්තේ හම්බෙනවා ඒක සියලු මුනිවරු දේශනා කරනවා නමුත් ඒ පොත්ලයාගෙන පස්සෙක් මේවා ඔක්කෝම අවුල් කරගෙන නමුත් මේක ප්‍රත්්‍යයක්ෂ වෙනවා ඔබට ඔබ ජීව මානව ජීවත් වෙලා ඉන්නකොටම සදා අමරණී අත්තයටට පත්ව ඒ මනුස්සෙක් නෙමෙයි එතනින් යහා ඔබ පුරදු වෙන කොටට දෙනෙයි ඒ මනුස්්‍ය ස්වභාවේ නෙමෙ දැම් මෙතන තියෙනිකේ එතන ඔබ වෙනස් ස්වභාකට පත්වෙනවා. ඒක ටිකෙන් ටික වෙන්නේ ඒක ටිකෙන් ටික ටිකෙන් ටික වෙන්න ගන්නවා වෙන්න ගන්න කොටම ඔබට දැනෙනවා දැනීම තුළ ඔබට ඥාන සකස්සෙනවා ඒ ඥානවලදී ඔබට මේවා රහසක් නෙමෙයි शान् प्रा्य सता है किसी के को बना मुख बट अृन दे ताव के बुरु कर एक बुहा से सिंह नाद करना ए बलव सानधिट्टीि को आकाली को प को ओपनाए को पच्चुफनांच में धर्म आता में आताधा बलान के लिए किसी मागमगटाई न है मैं सबधा में न्याय बु से लीकरන්න දු වහන්සේ ඇතරන ධර්ම දේශන කරල තියෙන්නේ අනිත්තාගම් වලායටයි. බෞද්ධෝ ඉඳලත් නැහැ බෞද්ධ කියන කෙනෙක් එදා සමය තුළහෙම කටයුතු කරලත් නැෑ. මේක මහරි සරල කතාාවක් කියෙනවා හැමෝටම දැනනවා. ඒද එදා කාලෙස්ු යුග තුළ මීට අවුරුදු දස් පන්සියකට කලින් මේ කියන යුගෙතුළ ඒ විාකාරාආගන්තති විිල තින ටිල ෝනි ගන්ටයෝය එකඒක විදියට. ඒ අ තමයි මේ වෙල අත්හතා බලතෙන් එයට මේව තේරලා ස්වාමිණ ආශ්චරයයේ යටිකරු තිබු කලේ උඩුකුරු කලාගේ මට දැන් සියල්ලා වබෝධයි මෙන්න මේ වගේ එයාගේ ප්‍රකාශ ගොඩක් කරනවා. මේක අපිටත් තේරෙනවා. කනපිට හරෝ ලති විච්ච මුට්ටියක් හොඳ පිට හැරව වගේ වැඩක් මේක අවබෝධ කරම් තමන්ට සත්‍ය දැනෙනවා. මේක එක කතාබොරු ර කතාා ගොඩකින් ලෝක වාහලා ඒ ඔක්කොම සිතුවිලි. සිතුවිලි නැති තැනමයි හැත්තට හැයි මේේති න මරණ ේ. මේකයි පුදුමේ. ඒ එක යිසින් ේක එකක්වයිේ මේ ේක යිසිං කල්ල වගේ එක ආගම් වලින් මෙ පාටපාට ඒව කරලා මරගන්න මිනිස්ස. පව් මිනිසු අසරනයි. මිනිසු දන්නේෙ නෑ. මොකදද පරම සත್්‍යය කිය දන්න නෑ. ම සත්ේ ම කක්දක රාගෙන හිටියොත් තෙරයි. එහ දන්න කෙනෙක් නම් කියන්න කියන්න බලන්න කිවනක් හරි. එහම් කිවට පස්සයාට තේරේ ඒක පොඩ්ඩක් කල්ලා බැලුවනක් හරිකිර හිතේ. ඇකල්ල බැලුවනන් යට අත්දැකින් තිබුණොත් කියයි ඇත්තනේ ඒක වෙනවානේ.ම මටත්තුනානේ. අන්න එච්චරයි. එහෙම නං එච්චරයි. හලොකෝට කිය කියන්න දයකුත් නෑ. ච්චරයිනය වෙන්න ඕනනි අපි මේ අපි වෙන මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ ති ඔබටත් මේ දෙකල්ලා දැකම් තියෙනකොට ඔබ දන්නෝ මේ සත්‍යයි මේක ඇත්තයි මෙිස භාව අපට දැනෙනවා මෙට මේක අඇත්ත අපි ඇත්තට මුණ දෙන්න ඕනි. රූපයත් දැන් මෙහෙම බලනොට ඔ සිතුවිල නැතිෙනකොට දැන් සිතුවිලරි වලින් මිදුනකොට මොකද වෙන්නේ සිතිවිවලට අයිති නැ සිතිවිලිවල දැන් කෙනෙක් ඉන්නේ. දැ මම කියන කෙන ඉන්න සිතුවිල්ලි. ඔය දරුව ඉන්න සිතුවිල්ලි. ඔක්කොම තේන සිතුවිල්ලි ද සිතුවිලි නතිවෙනට නොද වෙන්නේ. මම නොවන මා මා නොවන මම එහිත් නැති මෙහිත් නැති නමුත් මමත්තින්නවා. මම නැති මම කවුද. විග්‍රහ කිරීමත් ඉතා මාසීරුයි. රූපය ඔබනෑ නාමේ ඔබන පේනදයත් සත්‍ය නොවේ හිතනදේත් සත්‍ය නොවේ. කිසිවෙහෙසක් නෑ මොනදේ කළත්ඒ හිස් බවට මොහොතට අවදියට පැමිණි කෙනාට හරි සාන්ත සුවයක් දැනනෝ. අනේ දිව්‍ය ස්භාවය දැනනෝ එතනයි දේව ලෝකේ මැරිලනෙමි මේ සිත්ත තුළින් ඔබ දේවත්තයට පත් වෙනවා. මේක හරි පුදුමයි. එතුළ ඔබට ඉන්න කාලේ වැඩිවෙන්න වැඩිවෙන්න එ ලෝකේ ඔබට ප්‍රකට වෙනවා. පුංචයට අන්ද කාරයට කලාමැදිරි එලියක් වගේ මුලින් මේක දැනෙන්නේ හැබැයි එක ටිකෙන් ටිකා ලෝකයේ වැඩි වෙනවා ඔබේ ස්භාවිට පත්වෙනවා. ඔබට ඒක දැනේවි. මැරිලනෙමයි ජීවත් වෙලා ඉන්නකොටම. මේ විඤ්ඥානය දැනීමේ හැඳනීමේ විඤ්ඥානයේම ප්‍රත්්‍යක්ෂ කරගෙන විඤ්ඥානයේ නිස්ප්‍රභාව වෙලා යනවා. සියල්ලම හිස් ස්වභාවයකට යවා. සිතුවිලි ඔහුට තවත් රුචියයක් නෑ. සිතුවිඩි වලට ඔෝ කැමති නැතිවෙනවා. සිතුවිලි තේරුමක් නෑ හරයක් නෑ සිතුවිරිි වලින් හෝ උඹි දෙවා සිවි එනව යනවා ගානක් නෑ අ දුටුවාන දුටුවා පමණි හිස් බැල්මකින් ලෝක දිහා බාලන කෙන මෙට මේ දේව සභාවය ඉන්නේ. හිස් බැල්මකින් ලෝක දෙස බාලන කෙන බ දුටු දෙයක් නෑ දුටු කෙනෙක් නෑ හැබැයි බැලීමක් ති මෙට මේක තමයි ලෝකේ පරම සත්්‍යය සියල්ල මහි ස්භාවයක් තමයි ඔහුට තැනෙන්නේ ඔහුට තියෙන්නේ මොහො පමණමයි මොහොත තුළ කාලයක් නෑ කාය ඔහුට නෑ මේ මොහොතට කොහෙන්ද අතීතයක් මේ මොහොතට කොහෙද අනාගතයක් මේ මොහොතට පමණයි වර්තමාන තුළ තුන් කාලයම නිස් ප්‍රභාවෙන තුන් කාලේම තියනෙ සිතුවිල්ලේ සිතුවිල්ලයි කියන්නේ අතීතේ අද පැර මතකේ තමයි සිතුවිල්ල කියන් එ මතකේ තමයි දෙන්නේ අනාගතයේ අතීතෙයි අති තාන් නාත්ත ගම්ම මේ ය නප් පටික්කංකේ නාගතම් පච්චු පන්නංචයේදම් තත්‍රදත්‍ර පස්සති ඒ ඒ තැන දැන්ඒ නිස්්්‍රභාවෙනවා. වර්තමානතුන් කාලය තියෙන සිතුවිලි තියෙනයට විතරයි. කාලයෙන් අවකාශය තොර මොහොතට පැමිණි කෙනාට ඔහුට හැව දෙයක්ම වෙන්නේ මේ මොහොතේ විතරමයි කාලයක් ඇත්තටම නෑ තියෙන්නේ මොහොත විතරමයි. මොහොත තියෙන තාක්කල් කාලයක් නෑ. මොහොත කියන්නේ කාලයක් නොයි රූපය සත්‍යය නඕවන තැන නාමේ සත්‍යෙන් නඕන තැන. විඤ්ඥානයේ මායාවට හසු නොවන තැන සිතිවිලි වලින් මිදුුණු ැන සිතිවිින් මිඳනු කෙනෙකුට අතහිත අනාගත වර්තමාන තුන් කාලෙම බුරුවක් විතරයි. ඔහුට ලෝකයම බොරුවක් සිතේ හැදෙන ලෝකේ මායාවක් විතරමයි ඉන්විඳීමම මොහතට අවදිවීමේ ධර්මතාවයම අකාලිකයි අකාලිකෝ ඒ පස්සිකෝ ඕපනයිකෝ පච්චුප පන්න ඒ දම්මා අකාලික දහමක් තුළ කාලයක් හමුණොවේ කාලය කියන්නේ සිටවිලින් හැදුුණු මායාවක් විතරයි. මේ විශ්වාසය තුළ කිසිම දෙයක් කාලේ නිර්ණය නොවෙයි. මේ විශ්යේ විශ්වය තුළ කිසිම දෙයක් කාලය නිර්ණය නොවේ. මොහතට පැමිණි කෙනෙකුට ඇත්තේ මොහොත විතරමයි. එනේ එන අරමුණෙහි සත්‍ය දකින කෙනෙකුට බාහිර රූපත් සිතුවිලි නාමේ සත්‍යයක් හමුුණුව සත්්‍යයක් නොදකි මොහොතට අවදියූ කෙනාට සියල්ල සිදුවන්නේ මොහොත තුළ විතරමයි මේ මොහොත හිත දකිමින් වාසය කිරීමත් සිතීවි වලින් මිදීමත් දෙකමයකයි හරියට හීනෙ වගේ ද අපිට කාලයක් නෑ සිතිවිලි අපි වෙහසට පත් කරලා තියෙන. සිතිල අප වෙහෙසට ඇදලදානු. සිතිවිලි වල අතීතයක් තිෙනෝ. ශරීරය මම කියලා ගත්ත සිතුවිල්ල තුළ මට පොඩි කාලයක් තීරෝ. ස්සර මම හිටියා ඉස්සරහටත් මම ඉන්නවා මම මෙහෙම කරනවා මෙනම හැඟීම් ඇති කරනවා කාලයක් නැති තැන අවකාශයක් කාලයක් නැති තැන අවකාශයක් හමනොයි කාලයත් අවකාශයටත් ඔබෙහි ඔබට මෙ මොහොත හමේනවා ඇත්තටම මොහොත තුල කිසි නෑ යනු මොහතට අවද වූ්වා යනු මොහොත පමණීමනය ොහොට තියෙන්නේ මොහොත තුළත් කිසිත් නැත්තා මොහොතවත් එහිනවේ නම්ඒක්ෂනය බුද්ධක්ෂණය මොහොතත් මායාවක් නම් ඒෂනය බුද්ධක්ෂණය ද මේ අපි කටියෙන් එහෙම ගත්තේ කෙටියෙන් එහෙම කිව්ව නමුත් මේක මීට වැඩිය අපිස්සරහට පැහැදිී කරනවා මේ බුද්දක්ෂණය ගැනවෙනවවා අපි කතා කරනවා දේකුත් නැහැ නමුත් ඒක උපමාවකින් ගන්න ඇත්තරව මෙතන හරි ගැඹුරු තැනක් මේ කතා කරන්නේ ඇත්ත කියලා දේකුත් බොරුව කියලා දේකුත් නැති තැන අන්ත දේකුත් නැති තැනයි මේ බුද්දක්ෂණය තියෙන්නේ සිතුවිලි දොලයි මේ සේරමතියෙන් සිතුවිලි නැති තැන මේ කිසිවක්ම නැහැ ඉරක් කඳක් ඇලත් දොලාක් ඔය ඔක්කොම සිතුවිලමයි අපි මේ කියන 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 කොට මේක තර නැතිවෙයි නමුත් මේ ඇතුම් පොඩ්ඩක් ගලපන්න ඕනි එතකොටයි තේරෙන්නේ අපි කෙනෙක් කිය පුද්ගලය කදාගෙන කෙනට එතකොට කාලෙකුත්තියෙනවා කෙනාට අතීතකුත්තේෙනඒ කෙනා නැතිවෙනොට කොහෙන්ද කාලයක් කොහන්ද අතීතය මම කිය කෙනෙක් නැති කෙන කල කොහෙන් දෙහෙම දෙයක්. මම කියන සිතුවෙල්ලේ මිඳුණුදාට කෙනාට ලෝකයක් හමුුවන්නේ ට පැමිණි කෙනාට මම කියන සිතුවවිල් හමුුවෙන් ත්නෑ ඉතින් ලෝකෙ හමුවෙන් නැත්තං සිතවිරිත් නැත්තං කුමක්ද තියනෙ ඒතිය මොහොත විතරමයි මේකායත් මම නොවේ මේ සිතත් මම නොවේ ඇත්තේ මොහොත පමණි ඔබත් මොහොතට අවදිවන්න අපට ගොඩාක් කාලයක් අද අපි ගත කරලා තියෙනවා ගෙවර අපි කාලෙ ටිකක් අඩුවෙන් ගත කරයි ඔට වෙහිසට පත් වෙලා හිටිය මේ පාර අපි ටිකක් වැඩි කාලයක් හරගෙන වෙනුව ඔබට දීර්ග පැහැදිරි කීමක් කරා ඇතරවදැ අපි මොහොත ගැන කතා කරන ැන් සුනතාව ගැනයි කතා කරන්න මොහොතට අවදියසිත මහා දියුණුයි මේ කියන තැන මෙධර්මය තුළ වටිනාම ස්ථානයට අප ඇවිල්ල ඉන්නේ අපි ක්‍රියාසිත් ගැන කතා කර අපි දර්ශනය ගෙන කතා කරා අපි සතරහති පට්ානය ගෙන කතා කර මේ හැම දෙයකින් අප එකම ගමනක් යනවා අධ්‍යාත්මිකෝ මේ කතාව ගෙනියනෝ නිවන කරාම එ නිවන දක්වාම අපි ඔබ රැගෙන යනවා ඔබ හිමී හිමිින් මේ ගමන කළබල නොවී හිමීට ග්‍රහණය කරගන් දවසක ඔබ නිවන් දකිනවා මේ ඇසෙන්න්න ඔබ මහා භාග්‍යත් තියෙන කෙනෙ අප සැරන් සැරේ ඔබටඒ එක කරනවා ඔබ අප සමග මේ සස්සරතුරල නිවන් මග කටයුතු කරපු අයුමයි අනිවාරයම අපි එකම පෙළට ඉන්න අය එකයි මේ යුගයේ එකටම මේ කාරණට සිහයමු කරයි එහෙමනම් අපි නැවතහමයමු මේ මග පැහැදිරි කිරීම සඳහාමයි එ අමු මක් අපට අශ්‍ය නැත්තා නෑ අප ඔබට යමක් පැහැදිරි කරනවා නම්ඒ ඔබ යම් කිසි පැට ලෙවීමට නොවයි සත්‍යය යම් කිසි සත්‍යයක් අප ලැබුවන